මාතලේ ප්‍රදේශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණි වමත් දඟපන්දු යවන 31 හැවිරිදි නැකත් ගෙදර රොෂාන් ප්‍රභාත් ජයසූරිය නැතිනම් ප්‍රභාත් ජයසූරිය ශ්‍රී ලංකාවේ වේගවත්ම ටෙස්ට් කඩලු 50 ලබාගත් ක්‍රීඩකයා බවට පත්වීමට අමතරව ලෝකේ වේගවත්ම ටෙස්ට් කඩලු 50 ලබාගත් දඟපන්දු යවන්නා යන වාර්තා සියල්ලම තැබීමට සමත් වෙනවා ඒ අයර්ලන්ත ශ්‍රී ලංකා තරඟයේ පස්වන දිනේ උදෑසන පන්දු යවමින් ප්‍රභාත් ජයසූරිය දෙවන කඩුල්ල තමයි ලබා ගන්නේ ඔහුගේ 50 කඩුල්ල විදිහට ඒ වගේම අයර්ලන්තයේ තුන්වන කඩුල්ල තමයි දැවී යන්නේ දෙවන ඉනිමේ ඒ අනුව ප්‍රභාත් ජයසූරිය වාර්තා කිහිපයක් තැබීමට සමත් වෙනවා ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම කඩුලු 50 වාර්තාව තබාගෙන සිටීමට සමත් උනේ රමේෂ් මෙන්ඩිස් එක දින කිහිපයයි පැවැත්වෙන්නේ කියන්නේ පළවෙනි ටෙස්ට් තරගයේදී තමයි එම වාර්තාව පිහිටවන් ලැබුවේ නමුත් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන දිනය වන විට ඒක අහිමි වෙනවා ඒ වාර්තාව දිරුවන් පෙරේරා සහ රමේෂ් මෙන්ඩිස් යන දෙදෙනාම තරඟ 11කින් තමයි කඩලු 50 වාර්තා කිරීමට සමත් වෙලා සිටියේ ඉතින් ප්‍රභාත් ජයසූරිය 7වන තරගයේදී කඩලු 50 වාර්තා කිරීමට සමත් වෙනවා ඒ අනුව තරඟ 7කින් මෑත කාලයේදී කඩලු 50 ලබාගෙන තිබෙන්නේ දකුණු අප්‍රිකාවේ පිලෙන්ඩ ඔහු 2011දී තමයි එම දක්ෂතාවය වාර්තා කරලා තියෙන්නේ තරඟ 7කින් කඩලු 50ක් ලබාගෙන ඔහු වේග පන්දු යවන්නේ ඒ වගේම තරඟ 7කින් 1893දී එංගලන්ත ක්‍රීඩකයෙක් රිචඩ්සන් තරඟ 7කින් කඩලු 50 ලබාගෙන තිබෙනවා ඒ වගේම 1887දී වේග පන්දු යවන්නේ ටර්නර් නැමැති ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් තරඟ 6කින් කඩලු 50 විදිහට ලබාගෙන තිනවා. ඕක තමයි ලෝක වාර්තාව නැත්නම් අංක 1 බවට පත්වන්නේ දඟ පන්දු යවන්නේක් හරි වේග පන්දු යවන්නේක් හරි. හැබැයි මේ ප්‍රථම අවස්ථාව දඟ පන්දු යවන්නේක් අඩුම තරඟ සංඛ්‍යාවකින් කඩලු 50 ලබාගත්ත. ඉතින් ප්‍රමාද වෙලා හරි සෑහෙන වේගවත් හොඳ ටෙස්ට් ක්‍රිකට් ජීවිතයක් ආරම්භ කිරීමට නැත්නම් වාර්තා පිට වාර්තා තබමින් ටෙස්ට් ක්‍රිකට් ජීවිතය පටන් ගන්නට ප්‍රභාත් ජයසූරියට යනුව හැකියාව ලැබිලා තිනවා. ඉතින් මේ කඩලු 50 අස්සේ තරඟ 7 අස්සේ කඩලු 10 බැගින් ලබාගත් අවස්ථා දෙකක් වාර්තා වෙනවා කඩලු 5 බැගින් ලබාගත් අවස්ථා පහක් වාර්තා වෙනවා මේ කඩලු 50 අස්සට ඉතින් ප්‍රභාත්ගේ 50 වෙන කඩුල්ල නැතන් ලෝක වාර්තාවේ කඩුල්ල බවට පත්වන්නේ අයර්ලන්තයේ සුපිරි ක්‍රීඩකයා කවුරුත් දන්නා හඳුනන පෝල් ස්ටර්ලින් වීමත් විශේෂත්වයක් channel එක subscribe කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න